ස්කු ප හරි සන්දන් හිට පුජාද පති වනිල් විිටම සිහමහ පත්ක බව කිය කමටු වාර් තක් හිට පපුාලිමිතු බන්්‍රී උද ගම පිළමහතා විසින් ඒ ඉදිරි පත් කරලා. කෙේ තත් ඊඒට පිළිත්තුරු ලබාදමින් අද පවැති කැිනටත් මාතති හමුවේද මාත්‍යය ජිත හිරත්මහතා සියදහස් පලකල මේ අයුරෙන්. මේ කමිටු දෙක ජනාධපති විේස විර්ශන කොමිසන් භාවක් නෙමේ ජනාධපති කොමිසන් බහාවක් කියයන්නේ අර්දධිකරන බලයක් සහිත කොමිසම මේ වම්මනක් කමිටුඒ කමිටු මගින්. ධපතිවරයට දැනගන්නන තොරතුරු ලබාගැනීමට ඉදිරිපත්කන දැම් මේ පාස්කු ප්‍රහරේ සුපස්ටා වෙන්න හදන ගම්මම් පිළ මහත්තය උසන්ඳගලන්නේ මෙන්න මේ වාර්තා දෙක ඒමනැතුව පාස්කු ප්‍රහාාරය සම්බන්ධය මුලින් කරපු පරීක්‍ෂණ වාර්තා නෙමේ කොමිසන් සභවාර්තා නෙමේ මේ වාර්තා දෙකේ යම්මම් කර්මුතියනෝ ඒ අඩංගුව පිළිබඳව දැන් අපි කරගෙන යන පරීක්ෂණ වලද අපි ඒ ඇතියෙන සාධනය දේවල් භාවිතයට ගන්නුව. හැබැයි එකදේ ම කියන්න ඕන මේ කමිටු පත්කිරීම් පිබඳු මනද මේ කමිටු කෞද මේක සබහපති ම්මන් පිළ මහත්තය න්න මේ කමිටුට පත් කරල න්න කවුද කියන්නේ. ලැජ්ජ හිතනවා ඇත්තටම උත්සන් ගැන වාර්තාවයි කවුද සභාපති කළ දැක්කව. මේක සභහපති කෑගල්ල හිටපු මහධ කරන වෙනසුරු ඒන් ජයකද අල්විස් මහත්මේ. එතුමිය ගියවුරුද්දෙ දදස් පිසතුන්නේේ සැත්තැම්බර් දාහත්වනෙදා විශ්‍රාම ගනු. යකකිදල්ිවිස් මත්මිය එද්දාස්ටමස අනු අටේ. හතයි එක දින. අධිකරන නිලධායකුලෙස පත්ත ඇගේ පරිවාස කාලේ තුළදී. එල්ල වූ විසමාචාර චෝදනා හේ තුවෙන්. අධිකරන සේවා කොමසන් සභාව විසින්. දෙදාහෙ හතරයි විසි හතර දින සේවය අවසන් කර ඇති අතර එදිනම ඇය විසින් කරනලා අධභ්‍යාචනයක් සලකා බලා දෙදාහේ හයයි හතර දින සිට සේවෙන් ල්ලා ස්වීමට අනුමැතිය ලබාදී ඇති බවත් මේකෙන් ඉතා පැහැදිලිු කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ විසමාචාර හේතු මත සේවෙන් ඉවත් කර ලද කෙනෙක්ව තමයි රනිල් ලිට්‍රමසිංහ හත්මයා මේ කමිටුවේ සභාපතිවිදියක්දිට පත් කලති. බැතර පස්කු ප්‍රහරි සබධෙන්මීට පෙර තීන්දු ලබාදුන් මනව හිමිකම් නඩුබේදී වරදිකරුවකුන් ඩොවෝ රවී සෙනවිරත්න මහතාකෙන් නම මෙම කමටු බර් තවට ඇතුළත් කිරීම සම්බන්ධින්ද අමාත්‍යවරයා මෙහිදි කරුණු හළි කලා මාන හිමිකම් උල්ලන්ගනෙවීම් පිළිබඳව ශ්‍රෂ්ඨාධ කරණය නඩුවිභාගයක් පවැත් වුණ. ඒ නඩුවිභාගය අනුව දදු ජ ප ති යා විරද්ධ නිලන්ත ජයාවර්දන්ට විරුද්ධව හිට ොලිස්පති රයාාවට විරද්ධ තිී දුන්.ඒ ඩුවේ සානි බේසි කර මහත්මයාගේ නක් සහන් වෙලා තිබුණත්න. ඒ නඩේ රවි රත් හත්මයක් නම සඳහන් වෙලා තිබුණ හැයි න ද කිසිදු ැනක ේෂ්‍රාධි කන විනිශස ම හදනගින් යුක්ත ර් නිශමන්ල කරල නඩුව අර්ථාව රවීසන රත් මහත්යක් කිසිුදු චෝදනාවකට වරදරුවෙක් වුණ නහ. ඒහෙමතියදී තමයි, මේ හදිස්සේ පිශ්නාමික පොලි සාමහකය කටුතු අරභ කරපු මන්.සාගල් රත්නායක ප්‍රවිසන රත්නව මනගහිලා. තමන්ගේ කඩු සඳදා සහය දෙන්න මෙතන ඉවතෙන කියල එල්ිමකුත් කර තින තත්යක් ඇටතේ දැන්මේ කමිටුවක් පත් කරලලා වර්තාාවක්්‍ය දිරිපත් කලති. දේශපාල ලූමනාව මත පත් කරපු, විසමාචාර චෝදනාවට ලක්වෙච්ච, හෙටපු මහදි කරන විනිසුරුවරයක් සම්බන්ධ කරන පත්කරපු රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පලිගැනීම ලක්ක කරගන පිහිට ඔපු කමිටුව අප පිළිගන්නේ නෑ. ්‍ය අතර හිටපු පාලිමිතු පන්ත්‍රී උදගම පිළිවහතා ඒ දින දි ඉදිරි පත් කල පාස්කු කමිටු ර්තාව සම්බන්ධින් පර්ෂව රැසක් අද පවැත්ති බාධ හමුුවලදීද අදහස් පල කලා උදේ ගම්මන් පිළ කියන්නේ. ජාතිවාදී දේශපාලන නායකෙක් බවට පත්වෙලා නැවත. මේරටේ මැතිවරණයක් අිියසේද මේරටේ ජාතිවාදය අවස්සනවා. මේරටේ ජාතිවාද අෞස්සමින් තමන්ගේ දේශපාලන බඩගහුර තරකරගන්න. තමන්ගේ දේශාලන චන්දපෙප්ිය තරකරගන්න දේශපාලඥ උත්සාහධදරණවනිසා ඒ කාර්තාවය මේ මොහොතේදේ ජනප්‍රියතාවේ නැතිවෙලාගේ හිල්ලතියෙන ජනප්‍රියතාවය ඇති බංකොලොත්වෙලා තියෙන උදය ගම්මම් පිල කටයුතු කරමින් ඉන්නවා. මේවාර්තාාව එකම මේ කළුත් කාරණ තින්. රන රණ අර්රාමති එකකම එක මයි රවිශනවරත්න අතරනට ගන්න කිය අත්තදුට අරගෙන නඩු පවරන්න කියලා කියති. ඒකනිසා තමයි මොකද රවිසන රත්න කියන්නේ ශාන අභේෂකරත්යෙක්ක මේ පරේක්ෂණය කරගෙන ගීීමපු නිල්ධාරෙන් දෙන්න. අපි දන්නවා චාන්‍ය අබේෂය ක මාරුර අගම පත්රන තිෙල්ල ගොට රජ මස්තු මාත්‍යය පත්වෙල එතන දගත් මක්තිව වශස පත් පැශන යවක්. ඒ දෙන්න වැල්ට ඇවිල්ල මේ පරේක්ෂණ ඒ සොයාගෙනය අනකොට මෙන්න අපි දන්නවා අසකස්සගත්තිලා කියනවා. රවිසන් ත් අතන් ඩාරගෙන එයාත් නඩුදාන්න කිය. දැන්ඉන්න ්‍රයි ලික්්‍රමසින්ගේ හ ගෝටාබේ රාජ පක්ෂයගේ හෝ ආ්ඩුවක් නොවේ අන්ඩුමන්සානායක ජනාතරගේ ආ්ඩුවක් අන්නේ ආණ්ඩුව විසින් මේ සයිDගේ පරේක්ෂන් නත්තර කරපු තැනසිට තරගෙන යන්න දියෝක ලපාති ලතිනවා එයකගේ මනාගත ති නිතිවති පාති දහ මේ අන ගැලවෙන්න බැරිත් තාලට නඩුපැවරුම සිත්තර අන්න එතකොට මේ. ප්‍රහාරය අලගිය මොලගිය තැන් පොහෙත සැලසුම් කරේ කාව දුපියෝගී කරගත්තේ. පොහොමද ඉස්ලාම් ප්‍රචන්්ඩකාරිී අන්තවාද කණ්ඩායකට යුදාගත්ත කෙනෙට සම්බන්ධයෙන් රෆියල් ලෝකට හේදරවවේ ඔන්නෝක අවුල් කරන්න තමයි. ඔය ගම්මම් පිළ ඇතුළු කීපතනෙ මේ කැසකමන් එතිගේවට අපි අන්න නෑ. මැතිවරණය නොකොට එක එක්ක ජාති දේවල් දාලා බිය ගන්නලා චන්දකවස්ථාව අපි දකල්ති න. උති ගම්මබලමතුමා එක පාරකට ජාතිවාදය උත්සල චන්දගන්නවා. තව පාරකට තවමක් කරි කියලා චන්දගන්නවා. හැබැයි මේ හැමේ එකකින් ජනතාව බියගන්නලා චන්දගත්තට මේකෙදී අපි දකිනෙදේ තමයි අවසානයේ මැතුවර්යෙන් පස්සේ ජනතාවටම තේරුණු අපි රවටනා කියලා. නපහුවර දුෂ්ට ජාතිවාදී බලවේග සෝසෝමින් එනවා පාස්කු පහර දඩමීමා කරගන එක කතා කියීමෙන් ඉස්සරහට එනවා. මේ ෙලව ී තිස්වු යුද්දක පිී ට පත් වන මේ පොලවුට ලේ ගන්ගා ගලා ගිය. අපේ රුවගේ පරම්පාාවටත් ඒ විදිට ේහලන්න වෙන තත්්ව හදන උස් හල හලක දේශපරය ම් පි ේශපර ොු න්න ම යින මත න්න පක් කන ෙ අමත්‍යව ද ජිු මල ේට ි ඉ ට ක් හ. ගම්ම ප. දැගවිලම ජාතියක් ගැනකිය. හොකද පහුගේටගේ මම එක දිගට. අල්ලසා දූෂන කොමිසමට ගහිල්ල පැමින්ල්ලි දිරිපත් කරද්දී. අල්ලසා දෝෂන කොමිසම ඉදිරිපිටට පොහටුවේ පාක්ෂිකයන් ගෙනල්ල එය නතර කරන්්ඩ කියලා උද්ඝෝෂණ කළෙත් මේ කණ්ඩෑමයි. එතින් එතනද මේ පරීක්ෂණ වෙනාතකට හැරවීමට දෝ දන්නෑ මෙවැනි ප්‍රකාශ අලුතින් සිදදුකරන්නේ කියලා අප භක්ෂයට සැකයක්තියෙනවා. ුව සහදර ජනාධිපති වෙලා ආ්ඩුවක්හදල බලට ඇවිල්ලා. පාස්කු ප්‍රහාරයට අදාල පරේෂ නැවටන්ගත්හමතයි ගම් පෙල ැනගයට බූමතව ගහවගේ ුණ. දැ මෙචනදවස්සය හගන්ට වාර්තාවර යන්න පැාද කරන. ගල්ලාල කියන්න පැයි මෙන්න වාර්තාාව තියන තොරතුරු කිය. ඒස පට්ටපල් බොරු කියම යනවද. මේ මනිසුන්ගේ ජීවිතවලින් වන්දිකයපු මිනිසුන්ට සාානනිශ් කරන හදනකොට ඒ කඳළු මතින් ගම්ම පිල මනාපයකතු කරන්න හදනවා. ගම්ම පිල කියන්නේ මේ මෝතේදී දේශපාලන අනාතයක. පාස්කුදින සිදුවනු මේ බ්ලේච්ච ප්‍රහාරයේ ඒ විින්දිතයන්ට ජනතාවට සාධාරණත්වයක් ඉල්ලා කරන කෑමොරගැහිල්ලක් නෙමේ. මේ නටන නැටුම සාධාරණත්ව ඉල්ලා කරන කෑමොරගැහිල්ලක් නෙමයි. මේක තමන්ගේ චන්ද සටන ගම්මන් පිළගේ රිලලානටුම් බල නෙමේ ආ්ඩුව පත්තර දය. ගම්මම්පිල ජාතිවාදය අවස්සපු රාජපක්ෂ සට්ටවියෙක්. අප මැරිල්ලායිඉපදිලානෑ. ඒ ගම්මම් පිළ ලගේඒ පාදට ජාතිවාදයට එරෙහිව අපි නැගීතියන්. එක මේරට ජනාව උන්තර දන්න දෙයක්.